ජීවිතය කියන්නේ 120ක් අපිට සිද්ධ වෙන දේවල් සහ ඒ අතරදී 80ක් අපි ඒවට මූණ දෙන විදිහ. එහෙම නැත්නම් අපි ඒවට ගන්න ක්‍රියාමාර්ග. අපි හිතමු අපි කාඩ් අතක් ගන්නවා කියලා. ඔබට ලැබෙන කාඩ් අත සුපිරි අතක් වෙන්න පුළුවන්. චර හොඳ නැති අතක් වෙන්න පුළුවන්. නමුත් ලැබෙන අතට වඩා වැදගත් වෙන්නේ ඒ අත ගන්න විදිහ. ඔබ ඉපදුනේ කොහෙද? මොන වගේ කාලයකද? පෝසත් පවුලකද? දුප්පත් පවුලකද? දියුණු රටකද? දියුණු නැති රටකද? ලොකු අවස්ථා එක්කද? නැතුවද? මොන වගේ දෙමව්පියෝ එක්කද? මොන ආගමේද? මොන ජාතියේද? මේ සියලු දේ තමයි ඔබට දෛවයෙන් ලැබුණ කාඩ් අත කියලා කියන්නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපි ජීවිතය කියන්නේ කාඩ් සෙල්ලමක් හැටියට ගත්තොත් ලැබෙන අතත් එක තමයි අපි සෙල්ලම් කරන්න ඕනේ. නමුත් මම කලින් කිව්වා වගේ ලැබෙන අතට වඩා වටින්නේ සෙල්ලම් කරන විදිය. මම මෙහෙම පොඩි උදාහරණයක් කියන්නම්. පුංචි ගමක දරුවෙක් ඉපදෙනවා. බොහොම දුප්පත් පවුලක. ඔහු පාසල් යන කාලෙදිම ඔහුගේ පියා මිය යනවා. ඔහුගේ ලොකු අයියා පවුලේ බර සම්පූර්ණයෙන් කර ගන්නවා. නමුත් මේ දරුවාට අවුරුදු 16 වෙනකොට ඔහුගේ ලොකු අයියා මෝටර් බයික් ඇක්සිඩන්ට් එකකින් මිය යනවා. මේ අවුරුදු 16 ළමයාට මුළු පවුලෙම බර ගන්න සිදු වෙනවා. එතනින් එහාට ඔහුගේ සහෝදරියන්ව දෑවැදිත් එක්ක විවාහ කරලා දීලා ඔහුගේ සහෝදරයන්ට ව්‍යාපාර සහ ඒවට අවශ්‍ය පසුබිමක් ලෑස්ති කරලා ඔහුත් විවාහයකට ගිහිල්ලා දරුවෝ තුන්දෙනෙක් හදාගෙන ඔහු ගමේ ඉඳන් නගරට යනවා. මම මේ කියන කතාව සිද්ධ වෙන්නේ දැන් අවුරුදු 30කටත් වඩා වැඩි කාලෙකදී. ගමෙන් නගරට යනවා කියන්නේ ඒ කාලේ රටකට යනවා වගේ දෙයක්. නමුත් ඔහුගේ සහ ඔහුගේ පවුලේ දියුණුවකදී ඔහු නගරට යනවා. ගිහිල්ලා ඔහුගේ දරුවෝ බොහොම අමාරුවෙන් තියෙන හොඳම ඉස්කෝලවල වලට දානවා. ඔහු යම් මට්ටමක් ව්‍යාපාර දියුණු කරගෙන නගරෙත් අතහැරලා පවුලත් එක්ක ලෝකයේ තියෙන දියුණුම රටකට යනවා. මතක තියාගන්න මේ වෙනකොටත් ලොකු ආර්ථික ශක්තියක් නැහැ. ලොකු දැනුමක් නැහැ. ඒ යන රටේ භාෂාව දන්නේ නැහැ. නමුත් ඒ රටටත් ගිහිල්ලා බොහොම පුංචි තැනකින් පටන් අරගෙන ඔහුගේ ව්‍යාපාර දියුණු කරගෙන ඔහුගේ ළමයිටත් උගන්වගෙන ඔහු කෙටි කාලෙකින් ලොකු දියුණුවක් ලබනවා. ඔහු එච්චර දියුණු රටේ සම්මාන ගන්න ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. ඔහුගේ දරුවෝ තුන්දෙනාම ලෝකයේ තියෙන ඉහළම විශ්වවිද්‍යාල වලට යනවා. ඔහුගේ පුතා උපාධි 4ක් එක්ක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. ඔහුගේ ලොකු දුව ලෝකයේ විශිෂ්ටම වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. ඔහුගේ පොඩි දුව ලෝකේ තියෙන ලොකුම කන්සල්ටින් ෆර්ම් එක එක්සිකියුටිව් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඔය වගේ ඔහුගේ පවුලේ කට්ටියටත් ශක්තියක් දීලා ඔහුත් විශාල තැනකට එනවා. මම මේ කතන්දර කියන්නේ වෙන කවුරු ගැනවත් නෙවෙයි. මගේම පියා ගැන. ඔහු කුරුණෑගල මාවතගම කියන ගමේ ඉඳන් කොළඹට ගිහිල්ලා කොළඹ ඉඳන් ජපානයේ වගේ රටකට ඇවිල්ලා ඔය වගේ දියුණුවක් ලැබපු කෙනෙක්. නමුත් ඔබට හිතා ගන්න පුළුවන් ඔහුට ජීවිතේ දෛවෙන් ලැබුණ කාඩ් අත මොන වගේද කියලා. බොහොම පොඩි කාඩ් අතක් ලැබුණේ. ව්‍යාපාර ගැන ලොකු දැනුමක් නැතුව. සිංහල ඇර වෙන භාෂා ගැන දන්නේ නැතු. ධනයක් නැතු. උසස් කට්ටියත් එක්ක සම්බන්ධ ගන්න නැතු. ඔහුට උදව්වට කවුරුත් නැතු. ඒ වගේ ගමනක් ඔහු ආවේ අර වගේ පුංචි කාඩ් අතක් අතේ තියාගෙන. ඔබ හොඳට හොයලා බැලුවොත් තේරෙයි ලොකු දියුණු ගමන් ගිහින් තියෙන ගොඩ දෙනෙක් ඒ වගේ පොඩි කාඩ් අතකින් පටන් ගත්ත කට්ටිය. නමුත් ඒ සියලු දෙනා මගේ තාත්තා වගේ ලැබුණ කාඩ් අතෙන් අති දක්ෂ විදිහට සෙල්ලම් කරනවා. එහෙනම් මතක තියාගන්න ඔබට අද ලැබිලා තියෙන කාඩ් අත බොහොම වාසිදායක කාඩ් අතක් නොවෙන්න පුළුවන්. කමක් නෑ. ඔබට ලැබිලා තියෙන කාඩ් අතේ වාසිදායක කාඩ් අතක් ලැබුණ කෙනෙක්ට වැඩිය දක්ෂ විදියට ගහලා ඔබට දිනන්න පුළුවන්. එහෙම දිනන කෙනා තමයි නියම දක්ෂයා. ඒ නිසා හිතට ධෛර්යයක් ගන්න, හිත ශක්තිමත් කරගන්න. මොන කාඩ් අත ලැබිලා තිබුණත් ඔබ දක්ෂ විදියට ගැහුවොත් හොඳම කාඩ් අතක් තියෙන කෙනෙක්ටත් වඩා දියුණු ගමනක් යන්න පුළුවන්.